සම්බුද්ධ චරිතාපදානේ අතිශය වැදගත් සිදුවීම් රැසක් අදවන් ඇසළ පුන් පොහෝ දිනක සිදුව ඇති බව ශාසන ඉතිහාසය සාක්ෂි දරනවා. මහා බෝසතාණෝ පස්මහා බැලුම් හිලීමෙන් අනතුරුව මිනිස්ලොව උපදින්නට මහා මායා දේවියගේ මව් කුස පිළිසිඳ ගැනීම සංසාරගතව ආදරේ මහිමෙන් ප්‍රාර්ථනා පෙරදරිව පැමිණි යශෝදරාවන් සහ තම කුරුඳුළු දරුවා අතහැර සත්‍ය අවබෝධ කරගනු පිණිස මහා අභිනිෂ්ක්‍රමණය සිදු කිරීම සියලු ක්ලේශයන් නසා තමන් වහන්සේ අවබෝධ කරගත් පරම සත්‍ය කැටිවුණු පළමු සම්බුද්ධ දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රය පස්වග මහණුන් උදෙසා දේශනා කිරීම සිදු කොට ඇත්තේද අදවන් ඇසළ පුරපසළොස්වක පොහෝ දිනකයි. එසේම භික්ෂුන් වහන්සේ වස් විසීම අරබන්නේද ඇසළ පුන් පොහෝ දිනේ වීම විශේෂත්වයක්. මෙයදී වශයෙන් වූ ශාසන ඉතිහාසයේ අතිශය වැදගත් සිදුවීම් වලින් පරිපූර්ණ වූ ඇසළ පුන් පොහෝ දිනේ ස්වර්ණවාහිනී අමාතර ආගමික මෙහෙවර දහසක් බුදුන් බුදවන හිමිදිරි පාන්දර සිට තථාගතයන් වහන්සේ තෙවන වර මෙරටට වැඩම කිරීමෙන් අතිශය පාරිශුද්ධත්වයට පත් වූ කැලණිය රජමහා විහාරස්ථානයේ සිට ගෙන එනු ලැබුවා. ඉතිහාසගත විශිෂ්ට කරුණු රාශියක් නිසාවෙන් අද දවසේ තාමත්ම වැදගත් වනවා. එහෙව් පුණ්‍යවන්ත දිනයක මේ පුදබිමේ සිට අප අපගේ ආගමික මෙහෙවර ඔබ හා සමීප කරන්නට කටයුතු කරනවා. අද උදැසන 6ට අටසිල් සහ බුද්ධ වන්දනාවෙන් අමාතර ආගමික මෙහෙවර ආරම්භුණු අතර උදැසන 7:30ට කැලණිය පුදබිම් වරුණ සදහම් චින්තාව සිදු කෙරුණා. ඉන්නතුරුව තරුණ සිතට බොදු සිසිල අද දින ඔබ වෙත ගෙන එනු ලැබුවේ වේද කැලණිය රාජමහා විහාරස්ථ පුදබිමේ සිටයි. උදැසන 9ට නුවරඑළිය අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට මෙවර අමාතම් සිසිලස සද්ධර්ම දේශනාව සිද්ධ කෙරුණා. ජන විඥානය බුදුබණින් අමතන අමාදහර ධම් සභාව අද රැස්ුණේ පූජ්‍යපාද පදලංගල ධම්මදේව ස්වාමින් වහන්සේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ සහභාගීත්වයෙන්. සුපුරුදු පරිදි අදත් දහවල් 1ට යුගසන කාව්‍යමය ධර්ම දේශනාව සිදු කෙරුණා. විතය නොනිමන දුක් ගඟක් මය. අද සවස 4:30ට බොදු සුවඳ තැවරුණු ගීයක වරුණ සමගින් අසනිය ස්වර මනුගුණ ගී වරුණ පැවැත්තුනේ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිසර ස්වාමින් වහන්සේගේ වැඩම වීමෙන්. වසංගතින් පීඩාවටපත් රටවාසීන්ට සෙත් පතමින් දහමින් නිවුණු සැනහුණු ස්වරෙන් පුනර්ජීව ආශිර්වාද සෙත් ශාන්තිය ඓතිහාසික කැලණිය පුදබිමේ සිට ගෙන එනු ලැබුවා. අදත් රාත්‍රී 10:10ට සඳ මඩල සදහම් කතිකාව ඔබ වෙත සමීප කරන්නට ස්වර්ණවාහිනිය සූතානම්.